මීට අවුරුදු 63කට පෙර මේ භූමියේ කටුමැටි බිත්ති සහිත පොල්ලතු උඩා නිවසක ඉපදිච්ච මම ඒ වගේම ඔබ සමග ළමා කාලේ කුඩා කාලේ මේ ගමේ හැදුණු වැඩුම මම අපේ පන්සලේ මුලින්ම හිටපු මගේ මතකයේ හැටියට ඒ කාලේ හිටපු ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ දාවි ලොකු හාමුදුරුව ඊට පස්සේ අපි ටිකක් හැදිලා වැඩිලා එනකොට හිටපු පඤ්ඤාවාස ලොකු හාමුදුරුව උන්වහන්සේලාගේ සෙවණේ ඔබත් සමග හැදිච්ච කෙනෙක් මම මට අද වගේ මතකයි මම උදේට නැගිටලා අපේ හාමුදුරුවනේ මාව පුරුදු කරලා තිබුණේ අපේ ආච්චිලා සීයලා අපේ මාමලා නැන්දලා ගෙදර වත්තේ තිබුණු මල් ගහෙන් විශේෂයෙන්ම මට අද වගේ මතකයි මල් ටික ගෙනිහිල්ලා පන්සලට පූජා කරන්න ඔබත් එක්ක එහා පැත්තේ වෙල්ලේ ආයේ දෙවට ලින්දෙන් නාපු මම ඔබත් එක්ක උදේ අවහා මේ පාරේ ගිහිල්ලා යාගොඩ දුම්රිය පළෙන් කොළඹ ගිය මම ඔබත් එක්ක කුඩා කාලේ කෙටි කාලයක් හෝ මේ අල්ලපු ඉස්කෝලේට ගිය මම අද ඔබ වෙත ඇවිල්ලා ඥාතිවරුනි හිතවතුනි මිත්‍රවරුනි දීර්ඝ දේශපාලන කතාවක් කිරීම අවශ්‍යයි කියලා මා හිතන්නේ නැහැ අපිට අද මේ රටේ තත්වය ඉතාමත්ම පැහැදිලි වුණා ඔබට ගම්පහ දිස්ත්‍රික්කයේ සේනාය කෝරළේ ජීවත් වන ජනතාව වගේම තමයි රටේ අනෙක් ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධානම ප්‍රශ්නය අද මහින්ද රාජපක්ෂ පාලනය තුල ජනතාවගේ දුගී බව දුප්පත්කම තුන් වේල කෑම පිළිබඳව ප්‍රශ්නය බොහෝ වෙලාවකට මහින්ද රාජපක්ෂ මහත්මයලා හිතාගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ රජ ගෙදර රාජ බුදුන්වල රාජ කුමාරවරුන් කන බොන විදිහට මේ රටේ ජනතාව කන්නේ බොන්නේ කියලා හිතන මේ වන විට රටේ ඇති වෙලා තිබෙන දේශපාලන පරිවර්තනය විශේෂයෙන් මම ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා අපි අමතුරු ගණනාවක් අද ඇතිවෙච්ච රටේ වෙනස තුල එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ වගේම ජෙනරල් සරත් පොන්සේකා ජාතික හෙළවුණේ චම්පික රණවක තව සහෝදර පක්ෂ ගණනාවක් අපි එක වේදිකාවට නොගත් එකට නොසිටියත් ජනතා විමුක්ති පෙරමුණ මේ සෑම කෙනෙක්ම අපි මහින්ද රාජපක්ෂ පාලනයේ තිබෙන දුෂ්ට බව දූෂිත බව ජනතාවගේ දේපළ සහ වත්කම් මංකොල්ල කෑම පිළිබඳව ඉතාම හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ජනතාවත් සමග මේ වන විට රට තුල ඇති වෙලා තිබෙන පැහැදිලි වෙනස තුල හිතවතුනි ඥාතිවරුනි ස්ථීර වශයෙන්ම ජනවාරි 9 වෙනිදා උදෑසන වන විට මේ රටේ අපි අලුත් ආණ්ඩුවක් හදනවා හදනවාමයි කියන එක ඔබට ඉතාම පැහැදිලිව කියන්නට පුළුවන්. ඒ හදන අලුත් ආණ්ඩුව මූලිකත්වයේ දෙන්නේ ජනතාවගේ දුප්පත්කම දුරු කිරීම සඳහා. ඒ හදන අලුත් ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ඉදිනෙදා දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා. මම දන්නා ඔබ වගේම මේ රටේ ප්‍රවාහන සේවාව මොනතරම් ඔබට දුක් කරදර දෙනවද? වැඩට යන්න, රස්සාවට යන්න, පාසලට යන්න දරුවන්ට උදේ හවහ යන ඔබට ලස්සන පාරවල් දැක්කත් කාපට් පාරවල් අධිවේගී පාරවල් කොතෙක් තිබුණත් ඔබ උදේ පාන්දරත් ඊළඟට හවස් සරුවෙත් යන්නේ ඉන්නේ ප්‍රවාහන සේවාව තුල මේ රටේ කඩාවැටිච්ච ප්‍රවාහන සේවාවක ජනතාවගේ ආර්ථික බර අඩු කරන්න විශේෂයෙන්ම බඩු මිල අඩු කරලා ජීවන වියදම අඩු කරලා යහපත් ආර්ථිකයක් හදනවා වගේම ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ අපේ රටට හොඳ ප්‍රවාහන සේවාවක් ලබා දීම සඳහා රාජ්‍ය සේවයේ ශක්තිමත් කරලා අපක්ෂපාතී කරලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම අපේ දිනසියයේ වැඩපිළිවෙල තුලම තිබෙනවා පෞද්ගලික අංශයේ සේවකයන්ට අපි පැහැදිලිවම විශාම වැටුප් ක්‍රමයක් හදනවා
එවගේම මේ රටේ අධ්‍යාපනය සෞඛ්‍ය සේවාවන් වල තිබෙන බොහෝ වෙනස්කම් කළ යුතු වෙනවා මීට වඩා ඉතාම හොඳ සේවාවක් දිය යුතු වෙනවා අද දුප්පත් ජනතාවට බෙහෙත් ටිකක් ගන්න ස්පිරිතාලේ බෙහෙත් නැහැ පාමසිට ගිහිල්ලා බෙහෙත් ගන්න සල්ලි නැහැ ඒ තුල මොනතරම් රෝගීන් බරපතල විදියට අයහපත් තත්ත්වයකට පත් වෙනවද කියලා ඔබ සෑම කෙනෙක්ම දන්නවා මේ රටේ සදාචාරය යහපත්කම ගුණවත්කම විනාශ කෙරුවේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලන කාලයේ තුල මත්ද්‍රව්‍ය මත් කුඩු එතනෝල් රට විනාශ කරන සියලු දේවල් අනිත් පැත්තෙන් ගත්තාම ස්ත්‍රී දූෂණ ලිංගික අපචාර කාන්තා හිංසන කාන්තා අතවර මේ කාලයේ තුල තරම් මේ රටේ ව්‍යාප්ත වුණේ නැහැ ඒකට හේතුව තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා හැමදාම ඒවා වැරදි කරන අයව ආරක්ෂා කරුවා ඔබට ගම්පහ දිස්ත්‍රික්කයේ වගේම රට වශයෙන් ගත් විට මේ රටේ අද තිබෙන ප්‍රධාන ප්‍රශ්නත් එක්ක මේ ආණ්ඩුව වෙනස් කරලා හදන අලුත් ආණ්ඩුවක් විදියට අපි බලයට පත් වෙලා පළවෙනි මාස 3 ඇතුළත මොනවද කරන්නේ ඊට පසු අලුත් ආණ්ඩුවක් විදියට මොනවද කරන්න කියන කාරණාව බොහෝ මේ වෙන විට ඔබ මාධ්‍ය තුල දැනුවත් වෙලා ඇති බව මා පැහැදිලිවම දන්නවා විශේෂයෙන්ම අද වගේ දවසක මේ මහා අධික වර්ෂාවේ මේ වර්ෂාව නොතකා සවස් සර්වයේ සිට මා එනතෙක් ඔබ විශාල කැපවීමක් කරමින් මහින්ද රාජපක්ෂ පාලනය වෙනස් කරන්නටත් ඔබට යහපතක් ඔබට සුබ වැඩපිළිවෙලක් සකස් කරන අපි හදන අලුත් ආණ්ඩුව තුළ ඒ වෙනසට ඔබ සියලු දෙනාගේ සහයෝගය දෙන්නටත් ඔබ දක්වන මේ සහයෝගය කැපවීම මා ඉතාමත්ම අගය කරනවා ජනවාරි 8 වෙනිදාට ඔබට තන්දපොලට ගිහිල්ලා ඉතා සරල ප්‍රශ්නයක් සහ සරල උත්තරයක් තිබෙන්නේ ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න තන්දපොලට ජනවාරි 8 වෙනිදා උදෑසන යන හැම කෙනෙක්ම ඔබ ඔබගෙන් අහන්න මම අද ඡන්දේ පාවිච්චි කරන්නේ රට රකින්නද ජනතාව රකින්නද එහෙම නැත්නම් රාජපක්ෂ පවුල රකින්නද කියලා හිතන් රාජපක්ෂ පවුල දූෂිත පවුලක් පාර්ලිමේන්තුවේ බලය විනාශ කරපු පවුලක් රාජ්‍ය සේවයේ විනාශ කරපු පවුලක් පොලිස් සේවයේ විනාශ කරපු පවුලක් අධිකරණයේ විනාශ කරපු පවුලක් රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විනාශ කරපු පවුලක් රාජපක්ෂ පවුල කියලා කියන්නේ රටේ මුළු මහත් ජාතික ධනයත් එක්ක සියලු රාජ්‍ය ආයතන තමන්ගේ බලයට නතු කරගත්ත පවුල් පාලනයක් මේ රටේ තිබෙන්නේ රාජකුමාරවරුන් එක්ක වෙඩි නොවදින කාර් උඩින් යන ඒගොල්ලන්ට අලුත් හෙලිකොප්ටර්ස් ඒ වගේම උදේවහා ඒගොල්ලන්ට විනෝද වෙන රත්තරන් අස්සයෝ මහා ජනාධිපති මන්දිර රාජමාලිගා වගේ මේ විදිහට තමයි ඒගොල්ලන්ගේ සුඛෝභෝගී ජීවිතය ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසිම රටක අපිට වඩා සංවර්ධනය වූ ඔබ දන්නවා ඇමරිකාව ඉංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල් ගත් විට ඒ රටවල් වල දේශපාලන නායකයෝ මොනතරම් නිහතමානීද මොනතරම් ජනතාවට සිනහෙබරද මොනතරම් ජනතාව සමග ගැවසෙනවද කියන එක ඔබ ප්‍රධාන වශයෙන් මාද තොරතුරු තාක්ෂණය තුල වඩා දැනුවත් වෙනවා මේ රටේ තරුණ පරපුරට මහින්ද රාජපක්ෂ පාලනය පිටිනු හැම වෙලෙම නාමල් රාජපක්ෂගේ තරුණන්ට හිට කියන මහා බොරුව තරුණන්ට හිට කියන එක මේ රටේ ගමේ නගරේ ඉන්න තරුණ උගත් දරුවන්ට හැමදාම බාලගිරි දෝෂේ වගේ තරුණන්ට හිට හරියට රස්සාවක් හොයලා දෙන්නේ නැහැ ජීවත් වීම පිළිබඳව සකස් කරන්නේ නැහැ දරුවන්ගේ නව උගත්කම් එක්ක ඔවුන්ට නව තාක්ෂණ ලෝකේ නව ප්‍රවේශයක් එක්ක තරඟකාරී සමාජයේ ජයග්‍රහණය කරන්න මහින්ද රාජපක්ෂගේ විශේෂයෙන්ම නාමල් රාජපක්ෂගේ තරුණන්ට හිට වැඩපිළිවෙල ඔබට යහපතක් කළේ නැහැ ඒගොල්ලන්ට අවුරුදු 10ක් රජපෞලේ කුමාරවරුන්ට තරුණන්ට හැමදාම තරුණන්ට අද වුණ අවුරුදු 10ක් ඒ නිසා තමයි ඒගොල්ලන්ට ගමේ ඉන්න නගරේ ඉන්න අසරණ තරුණ පිරිස උගත් තරුණ පිරිස ඒගොල්ල අමතක කරුවේ ඒ නිසා මේ තරුණන්ට හිට කියන මහා බොරුව ඔබ සියලු දෙනාම තේරුම් අරගෙන තිබෙනවා අපි හදන අලුත් ආණ්ඩුව තුළ රැකියා දසලක්ෂේ නව වැඩපිළිවෙලක් මේ වන විට සැලසුම් කළා තිබෙනවා විශේෂයෙන්ම නව පරපුරට උගත් දරුවන්ට වගේම අඩු අධ්‍යාපනයේ තිබෙන තරුණ පිරිස්වලට රැකියා දසලක්ෂේ නව වැඩපිළිවෙල අපි බලයට පත් වූවහම ක්‍රියාත්මක කරනවා ඒ වගේම තමයි මතර තිත කියන මහා බොරුව චේතිය බොරුව මතර තිත කියන බොරුව තමයි රටේ සදාචාරයේ සම්පූර්ණයෙන්ම විනාශකලේ ඔබ දන්නවා මත්ද්‍රව්‍ය මත්පුඩු එතනෝල් අරක්කු ගංජා කෂිප්පු මේන් සමාජයේ විනාශ කෙරුවා ඔබ දන්නවා ඒවා සම්පූර්ණයෙන්ම ඒ ජාවාරංකාර ව්‍යාපාරිකයින් මහින්ද රාජපක්ෂ පවුලේ සුරතලුන් ඒවැයින් එන මහා අතිවිශාල මුදල ධනස්කන්ධය
ඔවුන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා පාවිච්චි කරලා තිබෙනවා. ඔබ දකින්න මහා පාරවල් අධිවේගී මාර්ගතොල ඒ සංවර්ධනය තුල ඔබ දකින්න මහා සුන්දරත්වය යට තිබෙන වංචාව දූෂණය නාස්තිය මේ වෙනිට ඔබ තේරුම් අරගෙන තිබෙනවා. පසුගිය අවුරුදු 10ක් තිස්සේ හදපු අධිවේගී මාර්ග මහා මාර්ග කාපට් කරපු ඒ ඇස්තමේන්තු වලින් 160ක් ඒගොල්ලන්ගේ සාක්කුවට දාගෙන 140කින් තමයි ඔය ව්‍යාපෘති වැඩ නිම කරන්නේ. එහෙමනම් තමුන්නාන්සලා ගණන් හදලා බලන්න ඕනේ මේ මහා යෝධ ව්‍යාපෘති වලින් වෙන් කරන මුදලින් සැබෑලිසම් ව්‍යාපෘතියකට වේදන් වෙන්නේ 140 නම් සාක්කුවේ දාගන්නවා නම් 160ක් ඒක එසේ මෙසේ මුදලක්ද කියලා අවුරුදු 10ක් ඒ සෑම ව්‍යාපෘතියකටම වැය කරපු මුදල ඔබට ගණන් හදන්න බෑ. ඔබේ කැල්කියුලේටරේ හිට සටහන් වෙන්නේ නැහැ ඉලක්කම් මදි. ඒක තමයි මහා මංකොල්ලය. ඒක මිලියන් බිලියන් ට්‍රිලියන් වලින් නෙවෙයි ඊටත් වඩා කෝටි ප්‍රකෝටි දසදහස් ගණන්ෙන් තමයි ජනතාවගේ දේපළ සහ වත්කම් ඒ විදිහට මංකොල්ල කාලා තිබෙන්නේ. මේ වගේ සෑම අංශයක්ම ගත්තාම මහින්ද රාජපක්ෂ පාලනය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තිබෙනවා. ඒකයි මම ඔබට කිව්වේ දන්ද පොළට ගියාම ඔබේ හෘද සාක්ෂියෙන් ඇසිය යුත්තේ රට රකින්නවද රාජපක්ෂ පවුල රකින්නවද කියන එකයි. මේ වෙන විට මේ රටේ ජනතාවගෙන් ඡන්දදායකයන්ගෙන් 175කට වැඩිය තීන්දු කරලා තිබෙනවා රට රකින්න හංසයා ඉදිරියේ කතරේ ගහන්න. ඒක ජනතාවගේ ප්‍රාර්ථනාව සහ අපේක්ෂාව කියන එක තමුන්නාසල දන්නවා. දූෂිත පාලනයක් ගෙනියන්න රට විනාශ කරන්න තනි පවුලක් විසින් මුළු රටක් ගෙනියන්න පාර්ලිමේන්තුව විනාශ කරන්න නීති අධිකරණ පද්ධතිය විනාශ කරන්න පොලිස් සේවය විනාශ කරන්න රාජ්‍ය සේවය විනාශ කරන්න ව්‍යාපාරික ලෝකේ විනාශ කරන්න ජනතාවගේ දුගී බව නොතකා සම්පූර්ණ ජනතාවටයි වත්කම් වලින් සැප විඳින්න දෙන්න කැමති අය ඉන්නවා නම් ඒගොල්ල බුලත් කොලේට ඡන්දයක් ගහගත්තට අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ජනමතයේ පැහැදිලිවම මේ රටේ අදවන විට ඉතාමත්ම ප්‍රබුද්ධ ලෙස පේන දෙයක් තමයි රටේ ජනතාවට වෙනසක් අවශ්‍ය කරලා තිබෙනවා. රටේ ජනතාවට අලුත් ආණ්ඩුවක් වමනා කරලා තිබෙනවා. රටේ ජනතාවට දුගී භවෙන් තොර ජීවත් වීමේ අවශ්‍යතාවය තිබෙනවා. රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ඕනෑ වෙලා තිබෙනවා දරුවන්ට. රටේ ජනතාවට හොඳ සෞඛ්‍ය සේවාවක් අවශ්‍ය වෙලා තිබෙනවා. රටේ ජනතාවට හොඳ ප්‍රවාහන සේවාවක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසා මේ සියලු අංශ වලින් ගොඩනැගෙන අලුත් ආණ්ඩුවක් විදිහට කරන මහා පරිවර්තනයක් සඳහා ඔබ සියලු දෙනාම හිතවතුනි මිත්‍රවරුනි ඥාතිවරුනි ජනවාරි 8 වෙනිදා මේ මහා සුන්දර උදෑසන ඔබ ඡන්දපොලට ගිහිල්ලා හංසයා ලකුණ ඉදිරි ඔබේ ඡන්දේ පාවිච්චි කරලා ඔබත් අපිත් එකට හදන අලුත් ආණ්ඩුව තුළ මේ රටේ පැහැදිලි වෙනසක් ඇති කරන්න එහි කොටස්කාරය වෙන්නේ කියලා තමුන්නාන්සරට මම ඉතාම ගෞරවයෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒකම කියන්නට ඕනේ 94 1994 මම ඉස්සෙල්ලාම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙච්ච වෙලාවේ ආණ්ඩුවක් පිළිහිටවලා අපි 89 මම පාර්ලිමේන්තුවට ගිහිල්ලා විපක්ෂය අවුරුදු 6ක් හිටියේ අපේ හැමදෙරම වහන්සලා දන්නවා. 1994 පොදු පෙරමුණ ආණ්ඩුව හදලා මට ඉස්සෙල්ලාම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලැබුණේ. මම මාස 3ක් යන්න කලින් යාගොඩට ඇවිල්ලා යාගොඩ වෙල්ලෑය අවුරුදු 40ක් 50ක් තිබුණු මහා ජලාශය එකතු වෙච්ච දැන් හරිස්සලා හිටන් ජලයේ බහින්න හදලා එහා පැත්තේ මහා වෙල්ලෑයේ කුඹුරු ටික වැඩ කරන්න මම එදා හදලා දුන්නා. ඒ වෙලාවේ හැටියට එවැනි දේ පමණයි මට කරන්න පුළුවන්කම තිබුණේ. සෞඛ්‍ය අමාත්‍ය රාශියෙන් ඉන්න කාලේ ගම්පහ රෝහල ඇතුළු මේ දිස්ත්‍රික්කයේ රෝහල් ගණනාවක් සංවර්ධනය කරන්න මම මට කළ හැකි බොහෝ දේවල් කළා. ස්ථීර වශයෙන්ම ඔබ වගේම මේ රටේ බහුතරයක් ජනතාව මේ වෙනකොට තීන්දු කරලා තිබෙන මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කරලා පොදු අපේක්ෂකයා විදිහට අපේ ජයග්‍රහණය ලබා දීමෙන් පසුව ඒ ජයග්‍රහණය ලැබලා මාස කිහිපයකින් මම යාගොඩට ඇවිල්ලා ඔබ හමු වෙලා මේ ගමේ සංවර්ධනයට අවශ්‍ය වෙනස්කම් ඉතාම පැහැදිලිව ඔබ වෙනුවෙන් ඉෂ්ට කරනවායි කියන එක මම ඉතාමත්ම පැහැදිලිව කියන්නට ඕනේ. මට ගමේ පන්සල අමතක කරන්න පුළුවන් කමක් නැහැ. මට ගමේ ඉස්කෝලේ අමතක කරන්න පුළුවන් කමක් නැහැ. මම හැදුණු වැඩුණු මේ ගම අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඔබේ ජීවිත පිළිබඳව පෞද්ගලික අවබෝධයක් තිබෙනවා මට. ඒ නිසා අලුත් ආණ්ඩුවක් තුල හදන අලුත් පාලනයක් තුල රටේ කරන වෙනස්කම් වගේම මම යාගොඩ අපේ ගම පැහැදිලි වෙනසකට පරිවර්තනයකට ලක් කරනවායි කියන එක ඉතාම පැහැදිලි ඔබට මා සඳහන් කරනවා. ඒ නිසා ආදරණීය දෙමව්පියනි දරුවනි හිතවතුනේ මිත්‍රවරුනි මීට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දැන් මෙතනින් යන්න ඕනේ අපේ හාමුදුරනේ රතුපස්සල ජනතාව බලාගෙන ඉන්නවා මම එනකම්. ඒ නිසා මේ මහා ධාරානිපාත වැස්සේ ඔබ සියලු දෙනාම මන් නම් වශයෙන් කියන්නේ නැහැ. ඒතකොට කවුරු හරි තරහ වෙන්න පුළුවන්. මේ සෑම කෙනෙක්ම අපේ විහාරාධිපති ස්වාමින්වහන්සේ ප්‍රමුඛව ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි
මේ සෑම කෙනෙක්ම එකතු වෙලා ඊටම සාර්ථක ජනහමුවක් පවත්වලා මගේ අදහස් ඔබට ලබා දෙන්න අවස්ථාව දීලා විශේෂයෙන්ම මැතිවරණ ව්‍යාපාරය තුල ඔබටත් මටත් ශක්තියක් දීලා තවත් ප්‍රබුද්ධ ජවයකින් ඉදිරියට යන්නට මේ ඥාතිවරුන් හිතවත් මිත්‍රයින් මාවත ලබා දුන් සහයෝගය අගය කරමින් ඔබ සියලු දෙනාටම පෙරවන් සරණ පතනවා ඒ වගේම සුබ නත්තලක් වේවා කියලා ආශිර්වාද කරනවා පෙරවන් සරණයි.